Mama Anjana Sampath Amarasinghe Samajaya Taru Sangame Jathyantara Katutu Lekam Visheshayenma Adda Api Samajaya Taru Sangame Vidiyata Me Puttalama Nagarayata Ewillla Udghoshana Pawaththanne Me Juli Maase Samajaya Taru Sangame Visin Sahodaratwe Maase Sahodaratwe Dinaya Padanam Karagena Jathika Samagaya Wenuwen Sahodaratwe Wenuwen Wedasarahan Gananawak Sangvidhanaya Karala Thibba Ethin Puttalamet Adda Dawase Api Plan Karala Thibbe Salasum Karala Thibbe E Katayutta Namun tadi dahulu saya api metana itu amat erba udgoshena pautan atau bisnisnya mau tamun nasir kauru dekka mahad devalin, me Ranil Rajapaksa andu nila hamuda me dihat keragena visitung enda api kolam Bihar Mahadevi di paut tapu eh sahodratte samakami paga maneta milaichal sa paharadunna, itin samajaya tarusangame me keran nada pu eh wedekadi uttagatot rata janata awat wasara ganana awat tisse adyaki maktiyena මොකද අපේ රටේ ඉතිහාසය ගත්තොත් මේ අවුරුදු 75ක පාලන කාලය ඇතුළේ අපේ රටේ පාලකෝ හැමදාමත් වුණ අසාර්ථක වෙද්දී පාවිච්චි කරේ ජාතිවාදය අපිව බෙදලා වෙන් කරලා පාලනය කරනක තමයි පාලනය කරේ ඒක අපි කවුරුත් දන්නවා අපේ රටේ ඒක අත්දැකීමක් අපේ ජනතාවට ඉතින් සමාජයේ තරුණ සංගමයේ මේ මාසය පදනම් කරගෙන කරගත්තේ විශේෂයෙන්ම 1983 කළු ජූලියට අවුරුදු 40ක් පිරුණා නැවත වටයකින් අපිට මෑත කාලෙත් මේ මාස කිහිපෙට කලින් නැවත වටයකින් මේ ජාතිවාදයේ ගිනිදල් ටිකෙන් ටික මතුවෙන අපිට දැක්කා. ඒකින්ද තමයි අපි මේ සහෝදරත්වයේ මාසය ලෙස නම් කළ මේ ජූලි මාසයේ වැඩගත්තු සංවිධානය කරේ. ඉතින් අපිට පේන්න තියෙනක තමයි මේ වෙලාවේ මේ වෙන සිදුවීම් එක්ක මේ පහර දීම් එක්ක රනිල් තමන්ගේ පාලනයේ බල උමනා වෙනුවෙන් නැවත වතාවක් මේ රාජපක්ෂ කල්ලියත් එක්ක එකතු වෙලා ජාතිවාදය වපුරන පටන් ගන්න තියෙනවා. අපිට පේන්නේ මොකද්ද? එක පැත්තෙන් මේ සහෝදරත්වයේ පාගමන්ට පහර දෙද්දි රනිල් තව පැත්තකින් සංහිඳියාව ගැන කතා කරනවා. උතුරේ දෙමළ පක්ෂයක ගිහිල්ලා වෙන කතාවක් කතා කරනවා. ඉන්දියාවට ගිහිල්ලා එක කතාවකට පොරොන්දු වෙනවා. ඉතින් මේ රනිල් කියන්නේ ඇත්තම ගත්තොත් මේ ඉතිහාසෙම ඔහුගේ තියෙන්නේ ජාතිවාදය පදනම් වෙච්ච කතාවක් තමයි රනිල්ල තියෙන්නේ. අපි දන්නවා 81 යාපනයේ පුස්තකාලෙ ගිනි තිබ්බා දකුණු ආසියාතුව ලොකුම පුස්තකාලෙ. 83 කළු ජූලි ඇති කරන්න රනිල් විශාල මැදිහත් වීමක් කරපු එක්කෙනෙක්. 87 ඉන්දුලංකා ගිවිසුම ඇවිල්ලා මේ පළාත් සභා ක්‍රමයේදී ඒකට එරෙහිව අපේ රටේ තරුණ නැගිරිද්දී අපි දන්නවා බට්ලන්දේ වදකාකාර දාගෙන බියර් බිබී තරුණ මර්ධනය කරපු එක වින්දනය කරපු මිනිස්සු තමයි රනිල් වික්‍රමසිංහ. ඒ කෙනා අද පින් ජනාධිපති වෙලා නැවත වටේකින් තමන්ගේ පළන්තියේ තියෙන බලය තමන්ගේ පවුලේ තියෙන බලය ආරක්ෂා කරගන්න ජාතිවාදය වපුරන්න හදනවා. ඉතින් අපි දන්නවා මේ පාලක හැමදාමත් අසාර්ථක වෙද්දී මේ ජාතිවාදී ඉස්සරහට ගන්නවා දැන් අපිට හරි පැහැදිලි මේ IMF කතා කියලා අපේ රටේ ආර්ථික හදනවා කියලා මේ පම්පෝරි ගැහුවා දැන් අපිට හරි පැහැදිලි අපේ රටේ ජනතාවට බෙහෙත් ටික නැහැ හොස්පිටල් වල මිනිස්සු මැරෙනවා අධ්‍යාපනයක් නැහැ ළමයි පාසල් යන එක නවත්තලා තියෙනවා රැකී රස්සා නැහැ තිබ්බම සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්තික කඩන් වෙලා තියෙන රස්තාවල ලක්ෂ ගණක් එළියට වෙලා තියෙනවා තරුණ කරන්න දෙයක් නැති රට යමින් තියෙනවා අපේ ජීවිතේ හැම දෙයක්ම කඩා වෙලා තියෙන මොහොතක දැන් හරි පැහැදිලි අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගත යුතුයි අපේ රටේ ජනතාව මේ නැවතත් කරන්න ඒ දේ. ඉතින් අපි රටේ ජනතාවට කියනවා මේ අපිට පහර දී මේ වැඩසටහන කරද්දී සමාජයේ තරු සංගමයේ මේ සහෝදරත්වයේ පාගමකට පහර දුන්නේ ඒ සමාජයේ තරු සංගමයට පහර දුන්නා නෙමේ මේ ජාතික සමගිය අපි විශ්වාස කරනවා ජාතික සමගියෙන් තමයි අපේ රට ගොඩනගන්න පුළුවන් සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ මේ කියන හැමෝම එකතු වෙලා තමයි අපේ රට කරගන්න පුළුවන් විශ්වාස කරමින් ඉඳලා තමයි අපි මේ පෙරට ඇවිල්ලා තියෙන්නේ අපි රටේ ජනතාවට කියනවා මේ එන්නේ පරණ සෙල්ලම මේකට ඉඩ දෙන්න එපා මේකට කිසිසේත් ඉඩ දෙන්න එපා ඕගොල්ලෝ පෙරට එන්න නැවත වතාවක් අපේ රටේ ජාතිවාදී ගිනිදැල් ඇති වෙන්න අපේ රටේ ජනතාව මේ පාලකයන්ට ඉඩ දිය යුතු නැහැ ඒ හින්දා අපිට ඒක සටනක් තියෙනවා ඒකද අපි ජනතාවට කියනවා සමාජයේ තරු සංගමෙත් එක්ක එකතු වෙලා අපි නැවත වතාවක් අපේ රටේ ජාතිවාදී හෝ ආගම්වාදී ඇති වෙන්න ඉඩ නොදෙන්න මැදිහත් වෙමු සටන් කරනවා කියනවා ඉල්ලීම කරනවා ජාතිවාදී